මම ඔයාලට පොරොන්දු වුණ පරිදි මගේ පළවෙනි වීඩියෝ එක අරන් ආවා ඔයාලට. ඉතින් මම හිතුවා පළමුවෙන් ඔයාලට නිවැරදිව පූරි හදාගන්න කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් අපි බලමු නිවැරදිව පූරි හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. ආට පිටි ග්‍රෑම් 250යි, අල ග්‍රෑම් 150යි, රුලන් තේ හැඳි 1/2යි, 3/5 කුඩු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලයි, මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි කාලයි, කොත්තමල්ලි කුල මේස හැඳයි. මේ තියෙන්නේ අපි තැඹල පොඩි කරගත් අල එක. මේක පුළුවන් තරම් හොඳට පොඩි කරගන්න ඕනේ. මොකද මේක අල කෑලි තිබ්බොත් පූරි එකේ පිපෙන ගතිය නැති වෙනවා. ඒකින් ද මේ වගේ හොඳට පොඩි කරගන්න. අපි දැන් මේ පිටි මිශ්‍රණයට තැඹා ගත්තු අල, මිරිස් කුඩු, කහ කුඩු, 3/5 කුඩු, කොත්තමල්ලි කුල, රුලං, ලුණු ඔක්කොම දාලා මේක හොඳින් අනා ගන්න ඕනේ. සියල්ල එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. එකල මේක විනාඩි 5ක් වහලා තියන්න. මොකද මේකේ අලවල තෙත ගතිය තියෙනවා නම් මේ පිටි එකට මේ අල්ලනවා. අපි අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේ වගේ තියෙන අප අනාගත්තට පස්සේ මේක විනාඩි 5ක් වහලා තියන්න. මේක විනාඩි 5කට පස්සේ අරගෙන ඉවර වෙලා මේකට වතුර මේ සැහැඳ වගේ දාලා අනාගන්න. මේක අතේ පදම වෙනකල් අනාගන්න. මේ වගේ වතුර පොඩ පොඩ එකතු කරන්න නැත්තම් අපේ ඇලෙන ගතියක් එයි. මේ වගේ හොඳින් අනාගන්න. වතුර ටික ටික දාලා අපි වතුර හරි පදමට දාලා ගත්තට පස්සේ මේ වගේ ගුලියක් තමයි අපිට එන්නේ. මේක අතේ ඇලෙන්නේ නැහැ. මේකට අතේ ඇල්ලා වගේ නම් ඕගොල්ලන්ට මේ වගේ හොල් තෙල් චුට්ටක් ගාලි ඉවර වෙලා හරි ගස්ස ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තියන්න විනාඩි 20ක් ලන්ච් ෂීට් එකකින් හරි පේනකින් හරි වහලා විනාඩි 20ක් තියන්න. විනාඩි 20කට පස්සේ අපි මේක කරගත්තට පස්සේ මේ අපි අර තිබ්බට වැඩිය මේකේ තද ගතිය අඩුයි. දැන් මෙලෙක් වෙලා තියෙන්නේ. දැන් මේක අපි පොඩි බෝල වලට කඩා ගන්න ඕනේ. මේ වගේ මේ තියෙන අපි සාදාගත් බෝල අපි මේකෙන් මෙහෙම එකක් අරගෙන අතේ පොල් තෙල් චුට්ටක් ගාගන්න. පොල් තෙල් චුට්ටක් ගාගෙන ඉවරලා මේ වගේ තුනී කරගන්න පොඩ්ඩක් තුනී කරගන්න. මෑල්ලක් උඩ තියලා මේ වගේ තුනී කරගෙන ඉවර වෙලා රෝලින් පින් එකකින් පිටු ටික උගුල හරි ගස්ස ගන්නට රවුමට මේ වගේ ලස්සනට රවුමට තුනී කරගන්න. මේ වගේ තුනීර ගත්ත තරමට හොඳයි. මේ වගේ තුනී කරගන්න. මෙන්න මේ වගේ මේ තියෙන අපි ඒ වගේ තුනී කරගත් එක. මේ තියෙන අපි තුනී කරගත්තු සියල්ල. ඉතින් දැන් අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. අපි දැන් තෙල් එක රත් වෙන්න තියලා තෙල් එක රත් වෙලා තියෙන්නේ. ඕගොල්ලන් තෙල් එක රත් වෙලාද කියලා බලන්න පොඩි පිටිගුලියක් දාන්න පුළුවන්. අනික ඕගොල්ලෝ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගන්න. ගොඩක් වැඩි කරන්න එපා. අපි හදාගත්තු එකේ කලම හොදාලා පොඩි ප්‍රෙස් එකක් දෙන්න මෙහෙම. උඩ තැනකල්. උඩ තැනකට පොඩ්ඩක් ඔය කරන්න. එතකොට මේ වගේ ලස්සන දෙනවා. මේ වගේ තියෙන්න ඕනේ. පිපිලා. හදේට පපඩමයක් පිපෙනවා වගේ ලස්සන මේ වගේ පිපෙනවා. මේ තියෙන්නේ අපි සාදාගත් පූරි. ඉතින් මේ වගේ ලස්සනට හිම්බලයින විදිහට ඔයාලත් හදාගන්න. ඉතින් මේක හොඳයි ගොඩක් වෙලාවට කරපිංච සම්බෝලක් එක්ක වගේ. එහෙමත් නැත්නම් උඹලට කැමති නම් චිකන් කරියක් කරපිංච සම්බෝලයකටත් ගුණදායකයි. මේ වගේ හදලා බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලා දැක්කනේ දැන් නිවැරදිව පූරි හදාගන්නේ කොහොමද කියලා. දැක්කනේ ලස්සනට පපඩමයක් වගේ පිම්බිලා එන ආකාරයට හදන විදිය. ඉතින් නිවැරදිව ඒ රෙසිපි එක අපි ගත්තොත් අපිට ඒ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා හදලා බලන්න ගෙදරදී. ඒක ලිවල්ල කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මේ හැම දෙයක්ම කමෙන්ට් එකකින් දාන්න. ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මතක ඇතිව channel එක subscribe කරන්න. ඉතින් අපි නැවතත් මේ වගේ අලුත් වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.